සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම මම සංගීත් රංගන මම සාදරයෙන් පිළිගන්නවා গিටාර් දාන්න සිංහල YouTube channel එකට අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්න යන්නේ BnS ලගේ කිරි කෝඩු හිතට කියන ලස්සන ගීතය ඉතින් මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ යාළුවගේ නම මතක නැහැ මට රෙකමන්ඩ් කරලා තිබ්බ මේ සින්දුව කරන්න කියලා ඉතින් මම පොඩ්ඩක් සින්දුව අහලා බලුවා පස්සේ මම පොඩ්ඩක් chords පොඩ්ඩක් හිමෙන් දාලා පොඩ්ඩක් බලද්දී මම තේරුම් ගත්ත එක දෙයක් තමයි මේ සින්දුව ඉතාමත් වැදගත් සින්දුවක් වෙනවා ඔකට්ටි গিටාර් ඉගෙන ගන්න සයිඩ් එකෙන් බලද්දී. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියමු C chord එකක් ගහනවා වුණාට අපි නෑ C chord එක වාන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ගොඩාක් කාලයක් මේ normal chords එක ඉන්න එක නම් පොඩ්ඩක් නෑ කම්මැලි ගතියක් එනවා C chord එකම දිවල් හිතන සාමාන්‍යයෙන් මීට වඩා පොඩ්ඩක් නෑ තව ලස්සන කරලා play කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒතකොට C එක වලට add 9th chord එක එතකොට E minor වලට E minor 7th chord එක එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මම අදාසි කියලා දෙනවා මේ chord එක. හරිම ලස්සන chord එක. හරිද? මේකට අපි කියන්නේ D major 6 suspended 4. නම අදි වඩන්න නම් කුරුවල් වෙන ගතියක් තියනනේ. බලන්න බා මම අදාසි මේ හැමදේම කියලා දෙන්නම්. ඉතින් මම මේ සින්දුව අද යොදාගන්නේ අන්න ඒ වගේ normal chords play කරන වෙනකොට පොඩ්ඩක් තව ලස්සන chords වලින් play කරන විදියක් ගැන තමයි අද මම කියලා දෙන්නේ. මගේ channel එකට අලුත් අය ඉන්නවා නම් ඔකට කරන්න පුළුවන් ලොකුම උදව තමයි මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන එක bell item එක click කරලා දියාගන්න. හොඳයි නේද ඔකට හම්බෙන්නම් මම intro එක පස්සේ. හොඳයි. සින්දු යන්නේ key of G. හරිම ලේසි key එකක්. ඒත් එක්කම සින්දු යන්නේ slow 6/8 time signature එකේ. ඒතර මම මුලින්ම කිව්වා වගේ මම අද දවසේ මේ normal chords වලින් නෙමෙයි මම මේ සින්දුකට කියලා දෙන්නේ. පොඩ්ඩක් ඔකටට දැනුවත් වෙන්නත් එක්ක මේ සින්දු යන normal chords එක මම ප්ලේ කරන් යන්නම් මේ සයිඩ් එකෙන් මම දාන්නම් ඒ වැටෙන chords උත් ඒක ඔයාලා ඒ විදිහට ආසනම් ඔයාලට ඒ විදිහට ප්ලේ කරන් යන්න පුළුවන් හොඳද එතකොට මම මේ chord stamp එකක් දාන්න පැත්තෙන් එතන ඔකටට chord එක ප්ලේ කරගන්න දාන්න නැත්නම් ඔකටට ඒ chord stamp එක බලාගෙන chord එක ඉගෙන ගන්න පුළුවන් කිරි කොඩු හිතට අලනු මෙහි දැසය තමයි සින්දුවේ කෝරස් එක වර්ස් එක විතරක් ප්ලේ කරලා බින්න. ඒතර අනිත් වර්ස් ඔය මම ප්ලේ කරපු විදිහට ඒ වර්ස් විතර ප්ලේ කරන්නේ. ඉතින් දැන් ඔය විදිහට ප්ලේ කරන් යන්න පුළුවන්. නමුත් දැන් මම අද ප්‍රධාන වශයෙන් මම කියලා දෙන්න යන්නේ මේ සින්දුව වෙනත්, ඒ කියන්නේ පොඩ්ඩක් මීටරේ ලස්සන කරලා පොඩ්ඩක් මෙලඩියට කිසිම හානියක් වෙන්නේ නැතුව වෙන්න කොහොමද ප්ලේ කරන්න කියලා. මුලින් බලමු මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙන chords මොනවද කියලා. Modern G එක ඔයාලා යොදාගන්න හරිම ලස්සනයි. Normal traditional G එක වෙනුවට මෙන්න මේ විදිහට ප්ලේ කරන්නේ. මම සයිඩ් එකෙන් දාන්න chord stamp එක ඔය විදිහට read කරලා ප්ලේ කරන්න. ඊට පස්සේ අපිට ඕනෙනවා C added 9 කියන ලස්සන chord එක. එතකොට මේ C added 9th chord එක අපි යොදාගන්නේ C major chord එක වෙනුවට. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා E minor 7th chord එක. එතන මේ chord එක අපි යොදාගන්නේ E minor chord එකට ආදේශයක් විදිහට. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා A minor 7th chord එක. මේක හරියම ලේසි වල A minor chord එක ප්ලේ කරන්න ගන්නවා කියලා මම හිතනවා. මේකදී කරන්න ඕනේ ඔයාලගේ තුන්වෙනි ඇඟිල්ල අතාරින්න විතරයි. එතකොට open තුන්වෙනි string එක ප්ලේ වෙනවා. එතකොට මේ විදිහට A minor 7th chord
chord එක වලට ඕනේ. ඊට පස්සේ වලට අවශ්‍යයි normal වලට එකන D major chord එක. හරි ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මෙන්න මේ ලස්සන chord එක. මේ chord එක ගැන පොඩි විස්තරයක් එක්ක මම කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ලස්සන කනට මේ ඉරින් chord එක sound එක. හරිද? අපි මේ chord එකට කියනවා D major 6 suspended 4 කියලා. හරිද? එතකොට මේ නාම පොඩ්ඩක් දිගයි පොඩ්ඩක් නැහැ නේද මාරාන්තික ගතියක් පේනවාට මේක open chords play කරන යාළුවන්ට ලස්සනට ලේසියෙන් play කරන්න පුළුවන් chord එක. හරිද? ඔයාලට මතක ඇති මේ modern G එකයි C add 9th එකත් play ගාදි මේ තුන්වෙනි නැගිල්ලයි හතරවෙනි නැගිල්ල අපි තියාගත්තා මේ පළවෙනි සහ දෙවෙනි strings වල fret number 3. හරිද? එතකොට මේ chord එකෙත් අපි මේ ඇඟිලි දෙක මේ විදිහටම තියා ගන්නවා. මම සාමාන්‍ය මුලින් ඉඳන් පොඩ්ඩක් කියන් යන්නම්. පළවෙනි ඇඟිල්ල ඉඳන් පළවෙනි ඇඟිල්ල වත් තියන්න පස්වෙනි string එකේ දෙවෙනි fret එකේ. ඊටසල දෙවෙනි ඇඟිල්ල තියන්න තුන්වෙනි string එකේ දෙවෙනි fret එකේම. තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ල වල තියන්න තුන්වෙනි fret එකේ. තුන්වෙනි ඇඟිල්ල දෙවෙනි string එකේ හතරවෙනි ඇඟිල්ල පළවෙනි string එකේ. හරිද? ඊට පස්සේ ඔයාලා strum කරන්නේ පස්වෙනි string එකේ ඉඳන් මේ විදිහට. හරිද? එතකොට ඔයාලට එක ඕපන් string එකක් play වෙනවා. මේ හතරවෙනි string එක ඕපන් play වෙන්නේ. පොඩක් ඉඳ පරිස්සමින් ඇඟිලිම වද ගන්න ඕනේ. එතකොට මේ බලමු දැන් මේ chord එකේ පොඩක් නම පොඩක් දරුණු ඉන්න පොඩක් හැදලා තියෙන දේ බලමු. D major chord වලට මතකද සාමාන්‍ය D major. ඊට පස්සේ මම suspended 4 chord එක ගැන කරා sus chord පාඩම යටතේ. අපි major 3rd කියන note එක suspended කරලා දිනවා හතරවෙනි note එක මෙතන. ඊට පස්සේ වෙන්නේ ඔයාලා දැන් මේ 6 වෙනි note එක වෙන්නේ D major scale එකේ B note එකක්. හරිද? එතකොට මේ B note එක අපි add කරනවා මේ suspended 4 chord එකටම. හරිද? මේ B note එක add කරපම් මේක D major 6 වලට පරිවර්තන. මොකද major 6 note එක අපි add කරන B note එක. ඊටසල suspended 4 note එකක් තියෙනවා. එතකොට මේකේ නම එතකොට අපිට කියන්න පුළුවන් D major 6 suspended 4 කියලා. හරිද? සාමාන්‍යයෙන් අඳුන ගන්න පොඩ්ඩක් නම් ටපලෙන්ඩර් දිනවා. ඒ නිසා වැඩි ඒව ගැන වැඩි හිතන්න යන්න එපා. මම මේ කියුවේ සාමාන්‍යයෙන් මේක තේරෙන කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් මේක අවබෝධ වෙන්නත් එක්ක. ඒ නිසා ඔයාලා මේක තේරෙන්නේ නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා. මේ කෝඩ් එක ප්ලේ කරන විදිය මම කියලා දුන්නා. ඒ වගේම ස්ටැම්ප් එකක් තියෙනවා. වැඩිදුර අධ්‍යයනය කරන්න කෝඩ් එක. ඒ නිසා මේක පොඩ්ඩක් ප්ලේ කරන විදියට ඉගෙන ගන්න කෝඩ් එකේ නමත් ඔන්නම දෙන්න බලා එච්චරයි වෙන්න ඕනේ. හොඳයි මම මුලින්ම කෝරස් එක ප්ලේ කරලා පෙන්නන්නම්. අපි ඉගෙනගත්ත අලුත් කෝඩ්ස් යොදාගෙන ඒත් එක්කම අද දවසේ මම ඔබට කියලා දෙන ස්ට්‍රම් පැටර්න්ත් එක්ක ඊට පස්සේ මම ස්ට්‍රම් පැටර්න් එක වෙනම කියලා දෙන්නම් ප්ලේ කරන්නේ කොහොමද කියලා. කිරි කෝඩු හිතට strum pattern එක මෙන්න මෙන්න මේක slow 6 8 මම යනවා කියලා කිව්වේ 1 2 3 4 5 6 1 2 3 4 5 6 හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට 1 2 3 ඔය down strokes දෙක ඔකට play කරන්නේ සාමාන්‍ය bass notes වලට හරිම softly play කරන්නේ 1 2 එක play ගන්න 3 එක ඔය විදිහට ඔය strokes දෙක down strokes දෙක හිමින් play කරනවා. ඊටසලා 4 එකෙදි වෙන්නේ ඔයාලා සම්පූර්ණ stroke එක play කරනවා. මම කැමති ඔයාලා පොඩ්ඩක් bass පැත්තට නැතුව පොඩ්ඩක් higher strings පැත්තට ගට stroke එක ගන්න ගොඩක් ලස්සනයි strum pattern එක 4 එක play කරා. ඊටසලා 5 එක play කරන්නේ නැහැ. 6th beat එක ඔයාලා ආයෙ හිමීට කලින් වගේ bass note පැත්තට බලගල ප්ලේ ගන්න. මෙන්න මේ විදිහට ආයෙත් ප්ලේ ගන්න. 1 2 3 4 5 6 1 2 3 4 5 6 හරි. යාළුවෝ පොඩ්ඩක් try ගන්න බලමු මාත් එක්ක. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඔය strum pattern හිමීට ප්‍රැක්ටිස් කරලා පොඩ්ඩක් දකුණු අත හොඳට හැදෙනකන් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් වේගය පොඩ්ඩක් වැඩි ගන්න ඕනේ මේ විදිහට. 6 1 2 3 4 5 6 down 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 down
කට්ටිය සම්පූර්ණ ස්ට්‍රෝක් එකක් ප්ලේ කරන්න පොඩ්ඩක් හඬක් පොඩ්ඩක් වැඩියෙන් පොඩ්ඩක් වැඩියෙන් ප්ලේ කරන්න. එතකොට හරිම ලස්සනයි මේ ඩයනමික් සිස්ටම් එක. ඒතර සින්දුවේ වර්ස් දෙකක් යනවා. මම එක වර්ස් එකක් විතර ප්ලේ කරලා පෙන්නන්නම්. කෝඩ්ස් ඔකට බලා ගන්න පුළුවන් මම මේ හරින් දාන්න. හරිද? ස්ට්‍රම් පැටර්න් ඒ විදිහටම තමයි යොස් වෙන්නේ. එතකොට ෆින්ගර් ස්ටයිල් ප්ලේ කරන්න කැමති යාළුවෝ ඉන්නවා නම් මෙන්න මේ ෆින්ගර් පිකින් පැටර්න් එක ඇප්ලයි කරන්න පුළුවන්. ෆින්ගර් පිකින් පැටර්න් එක වෙන්නේ BIMAMI. හරිද? 6 8 න හරි ප්ලේස් ෆින්ගර් පිකින් පැටර්න් එක BIMAMI. එතකොට හැම වෙලෙම මතක තියාගන්න ඔයාලගේ මාපටැංගිල්ල උදාගෙන ප්ලේ කරන බේස් නෝට් එක වෙන්නේ කෝඩ් එකේ බේස් නෝට් එක. එතකොට මේ IMA කියන ඇඟිලි තුන සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි ස්ට්‍රින් එක, දෙවෙනි ස්ට්‍රින් එක, පළවෙනි ස්ට්‍රින් එක තමයි ප්ලේ වෙන්නේ. මේ පැටර්න් එකේදී G කෝඩ් එක ප්ලේ කරද්දී ඔයාලා ප්ලේ කරන්න බේස් නෝට් එක 6 වෙනි ස්ට්‍රින් එකේ. ඊට පස්සෙලා D major 6 suspended 4 chord de play කරද්දී ඔයාලා 5 වෙනි string එක තමයි bass note play කරන්නේ. C added 9th එකේ 5 වෙනි string එක bass note එක ගන්නේ. ඊළඟ D එකේදී 4 වෙනි string එක bass note එක ගන්නේ. ඊට පස්සේ A minor 7th play කරද්දී 5 වෙනි string එක තමයි bass note එක වෙන්නේ. හරිද? මම මේ finger picking pattern එකත් උදාගෙන play කරලා පෙන්නන්නම් සින්දුව කියලා. එන මේ විදියට. Kiri kodu hithata alanuge dasaya buna mage koda kamata lunu haguma nubata pebuna sabade subade kudutu adare utuba gamuge amari jibite kiri kodu hithata alanuge අන්න ඒ විදිහ තමයි ඔයාලා finger picking pattern එක යොදාගෙන ඒ විදිහට play කරන්න. හරිද? මම ඔය දුන්නේ basic finger picking pattern එකක්. මේ BIMAMI කියන 6 8 යන again slow 6 7 ගොඩක් සින්දු වලට play කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ chords මේ play කරලා තැනම පටල ගන්න එපා. එක chord එකට එක ඒ finger picking pattern එක එක ගන්න මෙන්න play වෙන මෙන්න මේ වගේ. කෝඩ් එකේ බේස් නෝට් එක ප්ලේ ගන්න එච්චර ඔයාලා අවධානය යොමු කරන්න ඕනේ මේ ප්ලේ ගාද්දි නැත්නම් normal එකේ ප්ලේ කරන් යන්න තියෙන්නේ මේ යටි strings තුන ප්ලේ වෙන්නේ එකම pattern එක. හරිනේ? ඉතින් මගේ channel එක subscribe කරන්න නැත්නම් යාළුවෝ අනිවාර්යයෙන් subscribe කරන්න, like කරන්න පුළුවන්, dislike කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්, share කරන්න පුළුවන් අනිත් යාළුවන්ට පොඩ්ඩක් බලන්න. හොඳයි එහෙනම් මම lesson එක ඉවර කරන්නම්. chorus එකක්ම කියලා මම පොඩ්ඩක් මගේ feel එක පොඩ්ඩක් play කරලා පෙන්නන්න. Kiri kodu hithata alanuge dasaya buna mage koda kamata loda haguma nubata pebuna sabade subade kududu adare utura galuge amami jibite kiri kodu hithata alanuge dasaya buna mage koda kamata loda haguma nubata pebuna sabade subade kududu adare utura galuge amami jibite kiri kodu hithata alanuge dasaya buna mage koda kamata loda haguma nubata pebuna
හොඳයි එහෙනම් මම ගිහින් එන්නම් මේ වගේ අලුත් ලෙසන් එකක් අපි හම්බුමු එතකන් හැමෝටම ජය වේවා